සාදරයෙන් පිළිගන්නවා අද Tech for You YouTube channel එකට. ඉතින් මම අද අරගෙන ආවේ ඔයාගේ ෆෝන් එකේ තියෙන භයානක සෙටින් එකක් ගැන. මේ සෙටින් එකෙන් ඔයාගේ ෆොටෝස්, වීඩියෝස් ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම පෞද්ගලික තොරතුරු උනත් පිටගෙන එක අතර යන්න පුළුවන්. ඉතින් මේ සෙටින් එක හදාගන්න කොහොමද කියලා අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. මේ සෙටින් එක හදාගන්න ඔයා ඉස්සෙල්ලම යන්න ඔයාගේ ෆෝන් එකේ සෙටින් වලට. මම මගේ ෆෝන් එකේ සෙටින් වලට යන්නම්. සෙටින් වලට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ඇප්ස් කියලා. මේක සමහර අයගේ බලා ගන්න පුළුවන් වෙයි ඇප්ලිකේෂන් නැත්නම් ඇප්ලිකේෂන් මැනේජර් කියලා වගේ බලා ගන්න පුළුවන් වෙයි. මම මෙතන ඇප්ස් කියන තැන ටච් කරන්නම්. ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් උඩ කෙළවරේ 33. මෙතන ටච් කරන්න. මෙතන ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඇප් පර්මිෂන් කියලා තැන. මෙතන ඔයා ටච් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාට බලා ගන්න පුළුවන් කැලෙන්ඩර්, කැමරා, කන්ටැක්ට්ස්, ලොකේෂන්, මයික්‍රෝෆෝන්, ෆෝන් SMS, ස්ටෝරේජ් වගේ දේවල් ටිකක් ඔයාට බලා ගන්න පුළුවන්. මම මෙතන උදාහරණයක් විදියට කැමරා කෙන්තෙන් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් නිල් පාට ටික් එකක් එක්ක තියෙන ඇප්ලිකේෂන්. මේ ඇප්ලිකේෂන් තමයි කැමරා පර්මිෂන් අරගෙන තියෙන ඇප්ලිකේෂන්. ඉතින් මේ අතරින් මම එක ඇප්ලිකේෂන් එකක් තෝරගන්න. මෙතන ස්නැප්ෂීට් කියන ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එකෙන් අපි කරන්නේ ෆොටෝ එඩිට් කරන එක. ඒ කියන්නේ අපි ෆොටෝ එඩිට් කිරීම පමණයි මේ ස්නැප්ෂීට් ඇප්ලිකේෂන් එකෙන් කරන්නේ. නමුත් අපි මෙතන කැමරා පර්මිෂන් එක දීලා තියෙන්නේ මේ ඇප්ලිකේෂන් එකට. එතකොට ඔයාගේ ෆෝන් එකේ කැමරා එක මේ ඇප්ලිකේෂන් එකෙන් ඔයාට නොදැනීම ඔන් වීමේ හැකියාවක් තියෙනවා. එහෙම ඔන් වුණොත් ඔයාගේ ෆොටෝස්, වීඩියෝස් වගේ පර්සනල් දේවල් මේ ඇප්ලිකේෂන් එක හදපු කෙනාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේක අපිට අවාසියක්. ඉතින් මේ වගේ ඇප්ලිකේෂන් අපි මෙතනින් ඔෆ් කරලා තියන්න ඕන. මේක ඔෆ් කරන්න ඔයා මෙතන නිල් පාට ටික් එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔෆ් වෙනවා. ඉතින් මම තව ඇප්ලිකේෂන් එකක් ඔෆ් කරලා පෙන්නන්න. ඉතින් ඔයාට මෙතන පේනවා ඇති කන්ටැක්ට්ස් කියලා තැනක් තියෙනවා. සමහර වෙලාවට ඔයාලට මේ වගේ මැසේජ් එන්නත් පුළුවන්. මෙතන කන්ටැක්ට්ස් කියන එක ඉස්සරහ තියෙන නිල් පාට ටික් එක ටච් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් කැන්සල් කියලා වගේම ඩෙනි එනිවේ කියලා තැන මේ වගේ මැසේජ් එකක් ඔයාට පෙන්නනවා. මෙතනින් ඔයා දෙන්න ඕන ඩෙනි එනිවේ කියන තැන. එහෙම ටච් කරාට පස්සේ ඔයාට මෙතන කන්ටැක්ට්ස් කියන තැන ටික් එක අයින් වුණා ඔයාට බලා ගන්න පුළුවන්. හරි මම මෙතෙන් දැන් බෑක් වෙන්න. ඒ වගේම මතක තියාගන්න ඔයාට අවශ්‍ය නැති කිසිම ෂුවර් එකක් නැති සියලුම ඇප්ලිකේෂන් වලින් මේ ටික් එක අයින් කරලා දාන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ කන්ටැක්ට්ස් කියලා තැන. මෙතනට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඉස්සෙල්ලා වගේම ඇප්ලිකේෂන් ටික. ඉතින් මෙතනෙනු ඔයාට කිසිම ෂුවර් එකක් නැති ඒ වගේම ඔයාට අවශ්‍ය වෙන්නේ නැති ඇප්ලිකේෂන් තියෙනවා නම් මෙතනින් ඕෆ් කරලා දාන්න. එහෙම කරේ නැත්නම් ඔයාගේ කන්ටැක්ට් වලට පවා ඒ අය හානි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් වල අයිතිකාරයන්ට ඔයාගේ කන්ටැක්ට්ස් උනත් ඒ අයට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තත්ත්වය මගහරවා ගන්න නම් මේ පර්මිෂන් අපි ඕෆ් කරලා තියන්න ඕන. මම මෙතනින් බැක් වෙන්නම්. ඉතින් සමහර කෙනෙක්ගේ මේ උඩ 33 ටච් කරාට පස්සේ මෙතන තියෙන ඇප් පර්මිෂන් කියන එක පෙන්වන්න නැති වෙන්න පුළුවන්. මම දැන් එයාලට කියලා දෙන්නම් මේ ඇප් පර්මිෂන් ඕෆ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඔයාගේ ෆෝන් එකේ දැනට වැඩ කරන ඇප්ලිකේෂන්. මේ ඇප්ලිකේෂන් වලින් අපි එක තැනක් ටච් කරමු. මම ඉස්සෙල්ලා ගත්ත එකම ගන්නම්කෝ. ස්නැප්සීඩ් ඇප්ලිකේෂන් එක ඔයාට දැන් මෙතන බලා ගන්න පුළුවන්. මේ ඇප්ලිකේෂන් එක ටච් කරන්න. ටච් කරලා ඔයා ටිකක් උඩට යන්න. එහෙම උඩට ගියාට පස්සේ මේ පහලින් බලා ගන්න පුළුවන් පර්මිෂන්ස් කියලා තැනක්.
මෙතන ඔයා ටච් කරන්න. ටච් කරාට පස්සේ මේ ඇප්ලිකේෂන් එකට අදාළ පර්මිෂන් ටික ඔයාට පහලින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් වුණත් ඔයාට පුළුවන් මේ පර්මිෂන් ඕෆ් කරගන්න. හරි එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ ඉන්න bell icon එක click කරොත් තමයි මේ වගේ අලුත් අලුත් වීඩියෝ ඔයාගේ ගාවටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම් වෙනකන් සුබ දවසක්.